මාර්තුංග මැතිනිය උත්සාහ කරන්නේ එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ගෙනහිල්ලා සම්බන්ධ කරලා TNA සංවිධානයත් එක්ක අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න. ඒකට තමයි මේ උත්සාහ කරන්නේ. ඒකට තියෙන අවකාශය මොකද්ද කියන එක අපි තේරුම් ගන්න ඕන. අද UNP එකට ආණ්ඩුව ගෙනියන්න පුළුවන් කමක් නැහැ. අද UNP එක ආණ්ඩුව ගෙනියන තත්වයක නැහැ. 88 දෙනෙක් වගේ මන්ත්‍රීවරු පිරිසක් එක UNP එකට බහුතරයක් නැති වෙලා තියෙනවා. අද TNA එක යොදා ගන්නම සිද්ධ වෙනවා UNP එක ආණ්ඩුවක් ගෙනියනවා නම්. පෙබරවාරි හෝ මාර්තුවේ දානවා නම් අනිවාර්යෙන්ම අයවැය. ඒ අයවැය සම්මත කරගන්න ඔය නිල විවාහ කාන්තාවත් අනියම් බිරිඳ දෙන්නම UNP එකට පාවිච්චි කරන්න වෙනවා. නිල විවාහක කාන්තාවේ ජනතා විමුක්ති පෙරමුණ ඒ මන්ත්‍රීවරු 6 දෙනා අනිවාර්යෙන් පාවිච්චි කරන්න වෙනවා. අනියම් බිරිඳ විදිහට TNA සංවිධානයේ පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. අවශ්‍යතාවට අරගන්න. හැබැයි අපි දන්නවා TNA සංවිධානයට මේ පොරොන්දු ටික කිරියල්ල මහදයා ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා මේ වෙද්දි කියලා තියෙන අනිවාර්යෙන් ඒගොල්ලන්ට අවශ්‍ය කරන පොරොන්දු ටික ඉෂ්ට සිද්ධ කරලා දෙනවා කියලා. මොනවද පොරොන්දු කියන්නේ? රැඳවියන් නිදහස් කරන්න, හමුදාව ඉවත් කරගන්න, ඉඩම් අයිතිය දෙන්න, ස්වයං නිර්ණය තිය දෙන්න මේ සියල්ල. ඒ නිසා අපි දන්නවා පැහැදිලිවම මේ එක්සත් ජාතික පක්ෂය මුළු රටම කනතර ගෙනියන වැඩපිළිවෙලක් කරනවා. ඒකේ නියමුවෙක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ චන්ද්‍රිකා කුමාරතුංග මැතිව කටයුතු කරනවා. මන්ත්‍රීතුමා දැන් ගෙලවෙන වර්ෂයේ මැතිවරණ වර්ෂයක් කියලා කියනවා. ඇත්තටම මැතිවරණ වර්ෂයක් වෙයිද? මැතිවරණ වර්ෂයක්ද නැද්ද කියන එක තීන්දු කරන්න ඕනේ පැහැදිලිවම ආණ්ඩුව. දැන් පොර කාලා දඟ දාලා ආණ්ඩුව ගත්තනේ. හැබැයි ආණ්ඩුව ගත්තේ මැතිවරණ තියන්න නෙමෙයි. හැබැයි අපි මේ වෙලාවේ ආණ්ඩුව ගත්තේ මැතිවරණ තියන්න. ඕගොල්ලෝ දැකනේ අපි ඔක්තෝබර් මාසේ ආණ්ඩුව ගත්තා. ඊට පස්සේ නොවැම්බර් මාසෙ වෙද්දී අපි පාර්ලිමේන්තුව විසිරුවලා පාර්ලිමේන්තුව මහමැතිවරණයකට ගියා. ඒක අභියෝගයකට ලක් කරලා උසාවි ගිහිල්ලා ඒකත් නවත්තගත්තා. ඒ නිසා අපි කොයි වෙලෙත් සූදානම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණක් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊළඟට ඒකාබද්ධ විපක්ෂයත් අතුළු මේ සියලු දෙනා ඒකාබද්ධව සූදානම් වෙලා ඉන්නේ ජනතාව පීඩණයෙන් ගලවා ගන්න සහ රට අනාරක්ෂිත තත්ත්වයෙන් ගලවා ගන්න මැතිවරණයකට යන්න. ආණ්ඩුව ඒකට සැලසුමක් හදන බවක් පේන තික්මානෙක නැහැ. ඊයේ තිබිච්ච රෝඩ් මැප් එකේවා මහ බැංකුව අධිපතිවරයා ඉදිරි වර්ෂයට මහ බැංකුවේ වැඩපිළිවෙල ගෙනාවානේ. ඒ වැඩපිළිවෙලේවත් අපි දැක්කේ නැහැ මැතිවරණයක් වෙනුවෙන් කාල වේලාවක් වෙන් කරලා තියෙනවා. මන්ත්‍රීතුමා දැන් සිංගප්පූරේ විරඳ කිසුම නැවතත් කර්රියට ඇවිල්ලා තියෙනවා. මේකේ අහිතකර ප්‍රතිඵල තියෙනවා කියලා කියනවා. ඔබතුමා මේක කොහොමද දකින්නේ? සිංගප්පූරේ විරඳ කිසුම විතරක් නෙවෙයි, කිසුම් ගණනාවක් එනවා. අලෙවි කරන්න, විකුණන්න, රාජ්‍ය දේපළ, රාජ්‍ය සම්පත් විකුණන්න සියල්ල සූදානම් කරමින් ඉන්නවා. අහිතකර අනපනක් ගේනවා. ඉතින් මේ සියල්ල අපි එදා මේක දැක්කා. මේක දැකලා තමයි කිව්වේ. අද බලන්න බැඳුම් කරේ සම්බන්ධයෙන් මොකක්ද ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය කියලා. දැන් අධිකරණයට මේ විදිහට ඇප ලබා දෙන්න කරුණු ටික නිර්මාණය කරන්නේ කවුද? ආණ්ඩුව නිර්මාණය කරන්නේ. රනිල් වික්‍රමසිංහ නිර්මාණය කරන්නේ. රනිල් වික්‍රමසිංහ තමයි මේ මංකොල්ලේ මහා මොලකාරය. අර්ජුන මහේන්ද්‍රන් දාගෙන මේ කරපු විනාශේ ප්‍රතිඵල අද අපේ ජනතාවට භුක්ති විඳින්න වෙලා. ඒක තමයි තත්ත්වය. සියලු බලවේග එකතු කරගන්න වෙනවා සාපරාදී ආණ්ඩුව එලවන්න නම්. මේක දූෂිත, මේක මිනීමරු, මේක හොරකම් තියෙන, මේක මැරකම් තියෙන සියලු අතින් දූෂිතේ වෙච්ච ආණ්ඩුවක් UNP ආණ්ඩුව. අනිකර බොරුවෙන් ගෙනියන්නේ. අද දැන් බලන්න අඟහරුවාද පාර්ලිමේන්තුව තියෙනවා. බලන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන්න කී දෙනෙක් ඉන්නේ කියලා. අද පසුපෙළ සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා තියෙන්නේ. අද පොන්සේකා මහත්තයලා, එතකොට තෙවරප්පෙරුම මහත්තයලා මොනවද කතා කරගන්නේ? ආණ්ඩුව කරපු විදිය සහ ජනාධිපති අපේක්ෂක හැසිරිච්ච විදිය අද එලිපිට කියනවා. එතුමා ලක්ෂයට දෙකට එක එක්කෙනාට යටත් වෙච්ච විදිය, එක එක්කෙනාගෙන් ඇඳුම් පැළඳුම් ගත්තු විදිය, පොන්සේකා මහත්තයාගේ සම්පූර්ණ තෙවරප්පෙරුම නිර්වස්ත්‍ර කරනවා. ඒ වගේම තෙවරප්පෙරුම පොන්සේකා මහත්තයා නිර්වස්ත්‍ර කරනවා. දැන් කවුද එතකොට නිර්වස්ත්‍ර වෙලා තියෙන්නේ? UNPS සදා නිර්වස්ත්‍ර. ඒක තමයි වෙලා තියෙන්නේ. මන්ත්‍රීවරුන් පසුගිය මේ ටිකරයිස්කින් ආපු මන්ත්‍රීවරුන්ට එමෙතිකන් ඒක තමයි දැන් ඔය පසුපෙලේ ලොකු අරගලයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ ජාතික ලැයිස්තුවෙන් ගන්න අවශ්‍ය කරන පිරිසක් ඕනම පාර්ලිමේන්තුවක ඉන්නවා. එතන විද්වතුන් ඉන්නවා. එතන වෘත්තිවේදීන් ඉන්නවා. එතන දැනීමක් තියෙනවනේ. ඒගොල්ලන් එමෙතිකන් අවශ්‍යයි. අවශ්‍ය නැහැ කියලා අපි කියන්නේත් නැහැ. හැබැයි එතන වෘත්තියෙන් හොරකම් කරන එමෙතිවරු ඉන්නවනම් එහෙම නැත්නම් ඒගොල්ලෝ කවදාවත් ජනතාවත් එක්ක එකතු වෙලා ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරන්නේ නැතුව වෙන වෙන දේවල් නම් කරන්නේ. ඒගොල්ලන්ට පීඩනයක්, ප්‍රශ්නයක්, ගැටලුවක්, චෝදනාවක් පසුපෙළ තුල තියෙනවා. අද පසුපෙළ නිර්මාණ ඒකනේ කියන්නේ. පසුපෙළ මන්ත්‍රීවරු කියන්නේ අමාත්‍යාංශයට යද්දි දොර වහනවා කියනවා. දුරකථනයට ගන්න බෑ කියනවා. පිටිපස්ස දොරෙන් ගියයි කියනවා. මෙහෙම අවුරුදු 3-4ක් 4ක් ගිය ආණ්ඩුවක්නේ පහුගිය දවස්වල UNP ආණ්ඩුව විදිහට කටයුතු කරලා තියෙන්නේ. ඉතින් රට කොහෙද සංවර්ධනය වෙන්නේ? හැමදාම දෙපැත්ත රදනවා, කම්බින් අදිනවා. සජිත්ගේ පිළ කියලා පිළක් ඉන්නවා, රනිල්ගේ පිළ කියලා පිළක් ඉන්නවා. අපිට පිළ වැඩක් නැහැ. අපිට ඕනේ ගමේ දරුවට අධ්‍යාපනය ගන්න හොඳ පාසලකුයි, ගමේ ප්‍රවාහන පද්ධතියයි, මාර්ග පද්ධතියයි, සංවර්ධනයයි. මේ රටට අවශ්‍ය කරන දේවල් අපිට ඕන කරන්නේ. මිනිහෙක් බේත් ටිකක් ගන්න ගියාම ෆාමසිට යවන ආණ්ඩුවක් අපිට වැඩක් නැහැ. අපිට ඕන කරන්නේ මේ ඔක්කොම විසඳගෙන යන්න. එහෙම ආණ්ඩුවක් 2014 තිබුණා. අද මොකද වෙනවා? අද එහෙම ආණ්ඩුවක් නැහැ. අද තියෙන්නේ බල ලෝභේ, බලකාමේ, බල තණ්හාවෙන් පිළිච්ච ආණ්ඩුව. අනිල් වික්‍රමසිංහ මහත්තයා තියෙන අසනීපේ රෝග ලක්ෂණයක් තමයි මේ බල තණ්හාව. එතුමාට තියෙන අසනීපේ මම කියන්න ඕනේ ඒක වැත්තර මුල්ලේ වේදිකාවේ ජනාධිපතිතුමාම කිව්වා.
අර්පියාමන සතෙක් ඉතින අසනීප සමනලිය ගැන කිව්වා. ඒ නිසා මේ අසනීපෝඩ තියෙන රෝග ලක්ෂණයක් තමයි දැන් මේ ආණ්ඩුවට බොවෙලා. මේ මාධ්‍ය සාකච්ඡාවක් තිබිලා කියලා තියෙනවා චන්ද්‍රිකා 18 දෙනෙක් යනවා කියලා. ඒ කතාව ඇත්තද? 18 දෙනෙන් නෙමෙයි 28 දෙනෙක් ගියා. මහින්ද රාජපක්ෂ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට එක්කෙනෙක් එක්ක වුණා 225 කරි හදන මෙහෙම ආත්ම ශක්තියක් තියෙන නායකයෙක්. ඒ නිසා චන්ද්‍රිකා කුමාරතුංග කියන්නේ කවුද කියන එක මුළු ලෝකයක් මේ වෙද්දි දැනගෙන ඉවරයි. ඒ නිසා චන්ද්‍රිකා කුමාරතුංග 28ක් නෙමෙයි 58ක් අරගත්තා. අද වෙද්දි රටේ ජනතාව අද ආසියාවේ ජනප්‍රියම නායකයා කවුද කියලා අහුවොත් ඕන කෙනෙක් කියනවා මහින්ද රාජපක්ෂ කියලා. ඒක නිතරමෙන් තේරිලා තියෙන. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයාට 28 දෙනෙක් අරන් ගියා කියලා දන්නන්නවත් බෑ කියන එකක් චන්ද්‍රිකා නුනට කියන්නේ.